ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G within then PO TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අද 2020 ජූනි 27 සෙනසුරාදා සිරස්තල මත්තලදී ජාවාරමට අදාළව අතරංකුවටගත් පොලිස් නිලධාරීන් සතුව රුපියල් කෝටි 3ක් මිනී මැරුම් වලට සම්බන්ධදයි පරීක්ෂණ වෙඩි තැබීම් සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා හරින් ප්‍රනාන්දු අගරදුගුරුට වැඳ ආචාර කරයි 2011 ලෝක කුසලන පාවා දීම් චෝදනාව සම්බන්ධයෙන් අරවින්දගෙන් ප්‍රශ්න කරන්න යයි ICC-න් මහින්දාරන්දට දුරකථන ඇමතුමක් මට ඊයේ රාත්‍රී කතා කරා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලේ දෙරණ ලිටල් ස්ටාර් සීසන් 10 අවසන් මහා තරගයට සියල්ල සූදානම් ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350යි From Other Derana, this is Other Derana Prime Time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. Ayubovan, ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග. හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම මත අත්අඩංගුවටගත් පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් සතුව තිබී රුපියල් 1,311කට ආසන්න මුදලක් මෙවන විට සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් සිව් දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු මෙවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. මද්රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධතා පැවැත්වීම සහ මද්රව්‍ය ජාවාරමේ නිරත වූ පොලිස් මද්රව්‍ය විනාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවේ සිටින නිලධාරීන් මද්රව්‍ය ප්‍රවාහනය කිරීම සහ බෙදා හැරීමේ කටයුතු සඳහා ජාවාරම් කරුවන්ට සහාය දී ඇති බවයි. මේ වෙන විට රුපියල් ලක්ෂ 311කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම මේ වන විට ඉතා විශාල දේපල ප්‍රමාණයක් ඔවුන් මිලදීගෙන තිබෙන බවට සහ ඒ දේපල වලින් වාහන යතුරුපැදි ඒ වගේම කැබ් රථ ආදී වාහන විශාල ප්‍රමාණයක් ඔවුන් භාවිත කර තිබෙන බවට තොරතුරු අනාවර වෙලා තිනවා. ඒ සම්බන්ධයෙන් මේ වෙන විටත් විමර්ශනය කරනවා. ඒ වගේම පසුගිය කාලය තුල සිදු වූ මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීම් සහ එක් නිලධාරියෙකු ඝාතනය කිරීම සහ තවත් නිලධාරියෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් සම්බන්ධද යන්න පිළිබඳව මේ වෙන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මෙම නිලධාරීන් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සිටමින් ඔවුන් මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධතාව පැවැත්වීම සඳහා සහාය දුන්න, අනුබල දුන්න සහ ඒ සඳහා උර දුන් වෙනත් පුද්ගලයන් සිටිනවාද, වෙනත් නිලධාරීන් සිටිනවාද කියන එක සම්බන්ධ මේ වෙන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉතා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර මැගසින් හා වැලිකඩ බන්දනාකාරවල රැඳවියන් වෙත නීති විරෝධී කටයුතුවල යෙදීම සඳහා භාවිත කිරීමට ජංගම දුරකථන ඇතුළු උපාංග යැවීමට සැලසුම් කර තිබේදී ඊයේ සොයාගත් අතර ඒ සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා. මේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ පාතාල යයි කියා ගන්නා සංවිධාන අපරාධ කරුවන් අතර යම් සම්බන්ධතාවයක් තිබෙන බවත් මේ සම්බන්ධතාවයන් වලට බන්ධනාගාරයේ තුල යම් සහායක් ලබා දෙන නිලධාරීන් සිටින බවටත් මේ වෙන විට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙන විට විමර්ශන කරනවා. මේ අතර මීගමු බන්ධනාගාරයේ සිරමැදිරි තුලින් ජංගම දොරකතන සොයා ගැනීමේ විමර්ශන අවසන් වනතුරු මීගමු සහකාර බන්ධනාගාර අධිකාරීවරයාගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
අගරතු ගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ට අපහාස වන අයුරින් පසුගියදා මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කළ සමග ජන බලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක හරින් ප්‍රනාන්දු අද උන්වහන්සේ බැහැ දැක වැඳ ආචාර කරනු ලැබුවා. එම අවස්ථාවට සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියා. අගරද ගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පාස්කු ප්‍රහාරයෙන් පසුව කටයුතු කළ ආකාරය සමග ජන බලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක හරින් ප්‍රනාන්දු පසුගියදා මෙලෙස විවේචනයට ලක් කළා. කතෝලික ඡන්දවලට ගැහුවා පාස්කු ප්‍රශ්නෙන් දගර මොකද අපේ අද රද ගුරු නේ අද රද ගුරු හිමිපාණන් ගාවට ගියා. එයා දුන්නා මරු දේශපාලනය. මම මේවා කවදාවත් කිව්වේ නැහැ. මොකද මටත් කතෝලික සම්භාව්‍යයක් තියෙනවා. හැබැයි ඔය අද රද ගුරු තනිකර දේශපාලන කිරීම ගැන මට හිරිකිතයක් තියෙනවා. මෙම ප්‍රකාශය සිදු කිරීමෙන් දින දෙකකට පසුව යලිත් වරක් හරින් ප්‍රනාන්දු කියා සිටියේ තමන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයදින්නේ නැති බවයි. කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට මම මේ අවස්ථාවේදී සමාව භාජනය කරනවා. අග රද ගුරු එක අද රද ගුරු කියලා කිව්වයි කියන එකට එච්චරයි මගේ අතින් වෙච්ච වරද. හැබැයි වැරදිදී වැරදි ලෙසත් හරිදී හරිදී ලෙසත් දකින්න අපිට අපේ දෙමව්පියෝ ගන්නලා දෙනවා. ඒ නිසා මට මඩ ගැහුවයි කියලා මගේ කට වහන්න හම්බ වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අද දහවල් හරින් ප්‍රනාන්දු සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග අගරතු ගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක වැඳ ආචාර කළේ මෙලෙසින්. අද දින මමත් හරින් ප්‍රනාන්දු ඇමතිතුමත් අතිඋත්තරීතර කාඩිනල්තුමා හමු වෙලා තාමත්ම සුහදව සාකච්ඡා කරලා විශේෂයෙන්ම පහුගිය දිනවල තිබුණු විවිධ මතිමතාන්තර ව්‍යාකූලත්වය පිළිබඳව සාකච්ඡා කරලා මම හිතන්නේ අපි අදහස් හුවමාරු කරගෙන අපි හැමෝම නිවැරදි තැනකට අද ඇවිල්ලා තියෙනවා. COVID-19 වසංගතය පහව යන තෙක් වෛරසය පාලනය සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදිතින් 19 දෙනෙකු අද මෙරටින් හඳුනාගත් අතර ඔවුන් සියලු දෙනා බංග්ලාදේශයේ සිට ඊයේ මෙරටට පැමිණි පුද්ගලයන්. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව බංග්ලාදේශී රැඳි සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 244 දෙනෙකු ඊයේ දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා කොට්නායක ගොන්ටුපල පරිසරයේදී PCR පරීක්ෂණයට ලක් කෙරුණා. එම පරීක්ෂණ වාර්තා අද නිකුත් කරනු අතර එහිදී බංග්ලාදේශයේ සිට පැමිණි මෙම පිරිස අතරින් COVID-19 ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 2033 දක්වා ඉහළ ගියා. මෙරට සමස්ත ආසාදිතයින් අතරින් විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 773 දක්වා ඉහළ ගියා. අප්‍රේල් 20 වෙනිදාන් පස්සේ ආසාදිතයන් හමු නොවුනත් සමාජය තුළ විදේශ රටවල ශ්‍රී ලාංකිකයන් ගෙන්නාගනු ලැබුවා. ඒ ණයවලුන් අතරින් කොවිඩ් ආසාදිතයන් විටින් විට අපිට හමු වෙනවා. ඉතින් ඒකෙන් හින්දා තවදුරටත් ශ්‍රී ලාංකිකයන් කියපු සෞඛ්‍ය දේවල් පිළිපදිමින් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. සමාජ දුරස්ථභාවය, ශ්වසන ආචාරශීලීභාවය, අපේ අත් නිතර පිරිසිදුව තබා ගැනීම කියන දේ ඒ සියලු දෙනා ඉතා උනන්දුවෙන් කටයුතු කළ යුතුයි. ප්‍රසිද්ධ ස්ථානවල මුඛාවරණ පැළඳගෙන නැතුව මහජනතාවට සෞඛ්‍ය අවධානමක් ඇති වෙන ආකාරයට කටයුතු කරන උද්ගලයන්ට නිරෝධායන රීති පිළිබඳ අවබෝධයක් ලබා දීමටත් ඒ පිළිබඳ අවවාද කිරීමටත් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානවලදී අපි අපේක්ෂා කරනවා මුඛාවරණ තවදුරටත් පැළඳගෙන සිටිය කියලා. ලෝකයේ දියුණු රටවල සෞඛ්‍ය පද්ධතීන් පවා COVID-19 වසංගතය හමුවේ බිඳ වැටෙද්දී අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසය තහවුරු වුණා. මේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ගැන විශ්වාසය තිබූ තරුණයෙකුගේ සංවේදී කතාවක්. අපි කවුරුත් හිතන්නේ නැති විදිහට අර චීන කොටුවන විදිහටම ඉතාලියෙත් හිතන්නේ නැති විදිහට වේගෙන් ලෙඩේ පැතිරෙනවා. ඒත් එක්කම එහි ගොඩක් වයසක කට්ටිය මේ ලෙඩේට ගොදුරු වෙනවා කියලා මුල් කාලේ කිව්වා. අපි මාස්ක් එකක් දැම්මත් අපි දිහා වැරදි විදිහට බලන්නේ අපි ඇත්තටම බය වුණා එතනදී ඒගොල්ලෝන්ගේ කිසිම පරිස්සමක් නැතිකම දැකලා. ඒත් එක්කම අපි ආච්චිව මෙහෙට ගේන්න කියලා තීරණය කරලා මම ඒත් එක්කම තමයි මෙහෙට එක්කන් ආවේ ලංකාවට. ඒ අනුව මාර්තු 12 වෙනිදා අශාන් සිය මිත්තණිය සමග ශ්‍රී ලංකාවට පැමිණියා. ඉතාලිය ඉඳලා මෞබිමට එද්දී ඔබට COVID-19 ආසාදනය වෙලා තියෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ. මම ලංකාවට එනවා එද්දී ඩුබායි වලින් බලද්දිත් මට කිසිම ආබාධයක් තිබෙන්නේ නැහැ. අනතුරුව කටුනායක ගුවන්තොටුපළට පැමිණි අශාන් සහ මිත්තණිය යොමු කෙරුණේ පුණානී නිරෝධායන මධ්‍යස්ථානයට. ජීවිතේ කවදාවත් නිරෝධායන මධ්‍යස්ථානයක අත්දැකීමක් නොතිබුණු අශාන්ට ජීවිතේ පළවෙනි වතාවට මේ මධ්‍යස්ථානයේ අත්දැකීම විඳගන්න අවස්ථාවක් ලැබුණා.
ත්‍රිවිධ හමුදාවම එකතු වෙලා අපිට ලොකු ආරක්ෂාවක් දීලා අපි පූනානි නිරෝධායන මධ්‍යස්ථානට යොමු කරා අපිට රස්නේ කිව්වහම අපිට ෆෑන් එකක් දෙනවා ඉල්ලද්දි කොත්තමල්ලිද අපිට ලංකාවේ තියෙන සිංහල ඖෂධ ඒ දේවල් ඉතින් ඒගොල්ලෝ තහවුරු කරගත්ත මට කොරෝනා වෛරසය තිබ්බා කියලා ඉතින් පස්සේ එතනින් ඒගොල්ලෝ බොහොම ඉක්මනින්ම ආවා IDH බෝන රෝග විද්‍යාතනයට යොමු කරා දවස් 43කට ආසන්න කාලයක් IDH රෝහලේ ප්‍රතිකාර ලැබපු ඔබගේ ජීවිතය රැකගන්න සෞඛ්‍ය අංශ විශාල කැපකිරීමක් කළා. අපේ මානසික මට්ටම හදන්න අපි ඇතුළත් වුණ දිනේ ඉඳලා ඒගොල්ලෝ ලොකු වෙහසක් ගත්තා. අපි අපේ ගන්න කියලා සාම්පල් නිතරම කිසිම බයකින් තොරව ඒගොල්ලෝ කරන්න ඕන හැමදේම කරා. ඒගොල්ලෝ ඇඳුමක් ඇඳගෙන සම්පූර්ණ වැහෙන්න හරියට හුස්ම ගන්න බෑ. ඒගොල්ලෝ ඇඳුම් ගලවද්දී ඒගොල්ලෝ දාඩිය වලින් වැහිලා ජීවිතයත් මරණයත් අතර මම ලොකු සටනක හිටියේ. ඉතින් ඒ වගේ වෙලාවක මට ඇත්තරම දැක්කාම අපේ ඉන්න සෞඛ්‍ය නිලධාරීන් ඒගොල්ලෝ වැඩ කරපු විදිය ඇත්තරම මට මගේ ජීවිතේ කලකිරෙනවා වෙලාවකට ඒගොල්ලෝ මේ වගේ කැපකිරීමක් කරන්නේ අපි නිසා නේද කියලා අර සුවවිරෝ කියනවා ඒකේ ඇත්තම තේරුමක් තියෙන අපේ ලංකාවේ ඉන්න මේගොල්ලෝ අපේ නිලධාරීන්ගේ මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවන මොහොතෙත් අශාන් හිටියේ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් නමුත් රෝහල් කාර්ය මණ්ඩලෙන් අශාන් ඇතුළු පිරිසට අවුරුදු සතුට රැගෙන ආවා. සෞඛ්‍ය අංශ ඉතා දියුණු ඉතාලිය වගේ රටක වසර ගණනාවක් හැදී වැඩුණු ඔබ COVID-19 සඳහා ප්‍රතිකාර ලබා ගන්න එන්නේ එතරම්ම සෞඛ්‍ය අංශ දියුණු නැති අපේ වගේ පුංචි රටක. අපේ සෞඛ්‍ය නිලධාරීන් අපේ හමුදාව ආරක්ෂක අංශ ගැන අපේ අපි වෙනුවෙන් කරපු කැපකිරීම පාලනය ගැන මට කියන්න වචන නැහැ මොකද වෙන කිසිම රටකට නැති හොඳ සිස්ටම් එකක් අපේ ලංකාවේ තිබ්බ නිසාද අපි හැමෝම ආරක්ෂා වෙලා ඉන්නවා කියන දේ මට දැනෙනවා COVID-19 නිසා ඇති වුණු සිතුවිලි ආයෙමත් ඉතාලියට යන්නට අශෙන්ට ඉඩක් දීලා නැහැ මගේ ජීවිතයේ අත්දැකීමෙන් මම දැක්කා මේ අනිත්‍ය ජීවිතේ මට මොනවාද මේ හම්බ කරන සල්ලි වලින් වැඩක් තියනවද කියලා මට අපේ රටේ හමුදාව දිහා දැක්කහම සෞඛ්‍ය නිලධාරීන් ඒගොල්ලෝගේ ජීවිත ගැනවත් හිතන්නේ නැතුව අපි වෙනුවෙන් ගොඩාක් ලොක් කැපකිරීමක් කරා මට ආයෙත් ඉතාලියට යන්න කියලා නැත්තම් තවත් ටයක් මුදල් හොයන්න කියලා මේ ජීවිතේ ලොකු ආසාවක් නෑ ඇත්තටම මම තව තවත් ධර්මීය පැත්තටම යොමු වුණදී තමයි මේ දේ වුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්බන්ධ කිසිදු අපේක්ෂකයෙකුට මනාප ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටියා. ඔහු මෙන්ම තවත් අපේක්ෂකින් රැසක් දේශපාලන වේදිකාවල අදහස් පළ කළා. දැන් සමගි ජන බලවේගයේ අපි කටයුතු කරන්නට අදහස් කරන්නේ leading from the front. නායකයා දෙනවා ඉදිරියේ ඉඳගෙන ආදර්ශය. එතකොට මම උදේ පාන්දර 4ට නැගිට්ටොත් අනුගාමිකයින්ටත් ඒක කරන්න සිද්ධ වෙනවා. පස්වෙනිදා ජයග්‍රහණයෙන් පසුව රෑ 12ට ඇවිල්ලා සොයිසපුර පිරිසිදු භාවය එදා ප්‍රේමදාස සමය වගේ විපරම් කරලා බලන අවස්ථාව තමුන්නාසලට අහන්න ලැබේ. උදේ පාන්දර 3-4ට ඇවිල්ලා තවත් ප්‍රදේශවල හරියාකාරව රාජකාරී සිදු වෙනවද නැද්ද කියන එක දැන් කටවහගෙන හිටියෝ ක්‍රියාකාරී බේරී තා කතා කරන්න නැති වෙලාම යනවා. අද සජිත් ප්‍රේමදාසගේ කල්ලිය රණලි වික්‍රමගේ කල්ලිය මැණික් පුටුවට යුද්ධ කරපු චෝලෝදර සහ මහාදර වගේ සටර වගේ වෙලා තියෙනවා. අවුරුදු 10ක් විපක්ෂයේ ඉඳලා අපි ආණ්ඩුවක් ගත්තා 2015. මොකද්ද උනේ මාස 3ක් යනකොට බැඳුම් කරේ දාගෙන මෛත්‍රීපාලත් එක රණ්ඩු වුණා. මාස 3ක් යනකොට කැබිනට් එකේ බලි. ඉතින් අපි ආණ්ඩුව වරන් දෙනවා. මේගොල්ලෝ තියාගෙන නැත්නම් අපි බලිද? තමුන්නාදලා බලිද? ආයිත් අපි රණලි වික්‍රමසිංහත් එක ආණ්ඩුව හදන්න අපි සූදානම් උඩරට මොකද්ද උරුම ඇමති නේද කිරියල මහත්තයා උඩරට උරුමේ නේ උඩරට කරුමේ දුවයි තාත්තයි එක්කවල මොනවද කරේ තිබ්බ සියල්ල වික්කා යහපාලනය වෙනුවට මොකද්ද දියාරු කොන්දපර නැති පාලනය ගෙනල්ලා ආතික ආරක්ෂාව ඕන නිසාය කියලා ගෝඨාභය මහත්තයා දුන්නා ඇල්ලෝ දෙක පාස්කු බෝම්බකාරයෙක්වත් ඒකවත් අල්ලලත් නැහැ අල්ලන්නත් නැහැ ලියලා තියාගන්න කන කපනවා බටහිරට ගැති වෙන්නේ නැති පිටරට වලට ගැති වෙන්නේ නැති හොඳ සූක්ෂම සැලසුමක් තියෙන දේශ හිතයිසී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් එකම එක්කෙනාට වෙන කවුරුත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂට පමණයි එතුමාට සහය දෙන්න රටට ආදරය කරන දේශප්‍රේමී නායකයෙක් අපිට ඉන්න ඕනේ කලින් ආණ්ඩුවේ ජනාධිපති කවුද රට විනාශ කරපු ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල මහත්තයා නේ රට විනාශ කරපු ආණ්ඩුවේ භාගිකට වගේ කියන්න ඕනේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල මහත්තයා දැන් කොහෙද ආ එතුමා ඡන්දිල්ලනවා පොළොන්නරුවේ
එතුමත් දිනුවොත් එහෙනම් ඇමරිකාවක් ගන්න වෙයි නේද? ඔයගොල්ලෝ ඡන්ද දෙනවා අලුත් පාර්ලිමේන්තුවක් හදන්න. එන්නේ පරණ පාර්ලිමේන්තුව ආයෙත් අවුරුදු පහක් බැඳමන හිටහල්ලා ගොනේ. වීමංකොල්ලකාරයෝ සල්ලි බෙදයි. ගල් වැලි ටික මංකොල්ලකාපු අය සල්ලි බෙදයි. දින දේ ගන්නේ ඔබේ සල්ලි. හැබැයි 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා එහෙම පයින්නේ නැතුව මහින්ද මහත්තයෙක් හිටගත් අයට මනාප ලකුණු කරන්නයි කියන ඉල්ලීම අපි මේ වෙලාවේදී සීපත් කරා. සජාතික පාක්ෂිකයාට ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයාට පේනවා රටේ නායකයා රාජතාන්ත්‍රිකයෙක් හැමදෙසෙම ටීවීකේ පේන්න ඉන්නවද නෑ කෑම එකවත් ජනතාවගේ බදු මුදලින් ගන්නෑ වාහන තුනයි තමයි යනකොට පාරේ වාහන නවත්තන්නේ ට්‍රැෆික් ලයිට් එකපත් වුණොත් වාහන ටික නවතිනවා ඒක නීතියට අභිබල යන්නේ දැන් ඕනේ යන්නේ ආදර්ශය අනුව යන්න පුළුවන් මිනිස්සු ඕනේ කවුරු හරි අභියෝග කරනවා නම් අභියෝගයට අභියෝගය දීලා අපි වැඩ කිරීමට සූදානම් කියලා මෛත්‍රීපාල කියන්නේ සත පහකට විශ්වාස කරන්න බැරි විදිහක්. අපි සම්දානයක් කරලා ගැහුවට සම්දානේ කිසිම තැනක කියලා නැහැ. ඒගොල්ලන්ට ඇමතිකම් දෙන්නම් ඒගොල්ලන්ට තනතුරු දෙනවයි කියලා. මේ මැතිවරණයේදී 150ක් අපි මන්ත්‍රීවරු ගන්නකොට මතක තියාගන්න මෛත්‍රීපාල මහත්තයාගේ නියෝජිතව 10 දෙනෙක් පත් වුණොත් මොකද වෙන්නේ? 3න් 2කේ බලය ගන්න අපිට සිද්ධ වෙනවා එයාගේ පස්සේ යන්න. එහෙමනම් මොකද කරන්න ඕනේ? මෛත්‍රීට ගෑවිච්ච එකකට දන්ත දෙන්න එපා. කොටින්ම කියනවා නම් උත්තරයි. COVID-19 වසංගතය හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දී ඇති ණය සහන දීර්ඝ කර දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය සමාගම් වලින් ඉල්ලීමක් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සහ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් අතර ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී. මේ අතර රටේ වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ වුවත් සිනමා ශාස්ත්‍රයේ දියුණුව සඳහා මෙවර අයවැයෙන් දිය හැකි සහන ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පවසනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් සිනමා ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සිනමා ක්ෂේත්‍රයේ නිරත වූවන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එන බජට් එකට දාන්න පුළුවන් සහන ටික දාලා ඔය දෙන්න පුළුවන් සහන මොනවද කියන එක ඊඳු කරන්න මේ අලුත් තියෙන තත්ත්වයටදී දැන් තියෙන මේ ආර්ථික තත්ත්වෙත් සලකලා බලලා අපිට දෙන්න පුළුවන් සහන අපි ලබා දෙන්න. වැඩි ඉන්නේ සහන ප්‍රයෝජනෙ ගන්න ඕන. ඒක සහනයක් දුන්නට වැඩක් නැහැ සහනය ප්‍රයෝජනයක් ගන්න නැත්තම්. යලි පිබිදෙමු ආපදාවන් ඉඩ ප්‍රස්තාවන් ලෙස ගනිමු යන මැයින් සංවිධානය කර තිබූ ජාතික විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ 33 වන වාර්ෂික සැසිවාරය අග්‍රාමාත්‍යවරයා අන්තර්ජාලය ඔස්සේ අද අමතනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පොදු රාමුවෙන් පරිබාහිරව අලුතින් සිතා කටයුතු කරන ලෙස බලධාරීන් වෙත දන්වා ඇති බැවින් කොරෝනා වෛරසය හමුවේ අඩපණ වී ඇති ශ්‍රී ලාංකේය ආර්ථිකයේ ඇලගොඩනැගීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් වෘත්තිකයට පැවරෙනවා. MCC ගිවිසුම අනුමත කරනවාද නැද්ද යන්න පිළිබඳව ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද පස්වරුවේ සේදවත්ත විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා. 2020 මහමැතිවරණය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් අද පස්වරුවේ සේදවත්ත පුරාණ විහාරස්ථානය වෙත පැමිණියා. ගුණරුවන් වාර්තාව දිහා බැලුවාම දැන් ඇමරිකාවේ තානාපති කාර්යාලය කියලා තියෙන අපි කිව්ව එක තාම ඇමරිකාවෙන් මුදල් ලැබුණ නැහැ කියලා. මුදල් ලැබුණොත් නේ වංචාව කියන මට පේන හැටියට මේ වාර්තාව නුගුණ වටිනාකමක් නැති වාර්තාවක්. ආණ්ඩුව කෙලින් කියන්නේ MCC ගිවිසුම අනුමත කරනවද නැද්ද කියලා. මොකද්ද ඒගොල්ලෝ ඇමරිකන් ආණ්ඩුවට මෙතෙක් වෙනකොට කියලා තියෙන පිළිතුර එච්චර අපිට කියන්න ඕනේ. ඒතුට ඊට පස්සේ මම කියන්නම්. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලොන් නිවසින් කන්සයි එස්ලොන් ලෙඩ නැති තීන්ත. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී බන්ධනාගාර නිලධාරීන් යටතේ සිටි සැකකරුවෙකු ඔවුන්ගෙන් බිදී පලා ගිය දර්ශන CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබූ අතර පසුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. ධවනයේදී ඇති වූ සිද්ධියක් මුල්කොට ගනිමින් කොළඹ සිට මාතර බලා ධාවනය වූ බස් රථයකට ඊයේ රාත්‍රී අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් උස්පුදුලාව ප්‍රදේශයේදී පිරිසක් පහර දී තිබෙනවා. දස දෙනෙකුගෙන් පමණ සමන්විත පහර දුන් කණ්ඩායමේ කිහිප දෙනෙකු තිරෝද රථයකින් බස් රථයේ පසුපස එන දර්ශන එහි සිටි මගියෙකු අද දෙරණට ලබා දුන්නා.
බියටපත් මගින්ගේ ඉල්ලීම මත රියදුරු නොනවත්වා බස් රථය ධාවනය කොට හික්කඩුව පොලිසියට ඇතුළත් කළත් එහිදී පැමිණිල්ල බාරගෙන නැහැ. අබලන්ගොඩ පොලිසියට සිද්ධිය පැමිණිලි කිරීමට ගිය රියදුරු සහ කොන්දොස්තර අත්තරංගොඩගෙන තිබුණේ පහරදුන් පුද්ගලයෙකු බස් රථයේ ගැටි රෝහල්ගත වී ඇති බවට පවසමින් අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් උස්මුදුලාව ප්‍රදේශයේදීම පසුගිය දිනක මාතර බලා ධාවනය වූ බස් රථයක්ද නවත්වා එහි සිටි කොන්දොස්තරට කණ්ඩායමක් දැඩිව පහර දී තිබුණේ මෙවැනිම ගැටලුවක් මුල් කරගනිමින් සිය රාජකාරිය අතර දුර කංශා බෙදා හැරි පොළොන්නරුව පරාක්‍රම සමුදුරේ දකුණු ඇලතපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නෙකු අද පොළොන්නරුව දූෂණ මර්ධන ඒකකයේ විසින් අත්අඩංගුවට ගත්තා. ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ වාර්තාගත දසවන රියැලිටි තරඟ චමත්කාරය දෙරණ ලිටල් ස්ටාර් සීසන් 10 අවසන් මහා තරඟය පැවැත්වීම සඳහා මේවන විට සියලු කටයුතු සූදානම් කර අවසන්. අද රාත්‍රියේ 7:30 සිට ටීවී දෙරණ ඔස්සේ මෙම වැඩසටහන සජීවීව නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමි වනවා. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගත් අද දෙරණ වෙනුවෙන් හසිත විජේවර්ධන. ශ්‍රී ලංකීය ළමා පරපුරේ මහා කලයේ ලිමංගල්ලය දෙරණ ලිටල් ස්ටාර් සීසන් 10 අවසන් මහා තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ කිරීම සඳහා සීලු කටයුතු මේ වෙනකොටත් අවසන් වෙලා තියෙනවා. ඉතින් අද දවස විශේෂම සුවිශේෂී දවසක් බවට පත් වෙනවා. මොකද හේතුව ලංකා ඉතිහාසයේ ළමා පරපුරේ දීර්ඝතම රියැලිටි වැඩසටහනේ අවසන් මහා තරගය බවට පත් වෙනවා මේ ලිටල් ස්ටාර් අවසන් මහා තරගය. ඉතින් අපි ආරාධනා කරනවා රාත්‍රී 7:30 ඉඳන් රැඳෙන්න මේ දෙවන්ත ප්‍රාසංගික අත්දැකීම විඳගන්න. නැවතත් සම්මන්ත්‍රාවේ ප්‍රවෘත්ති මැදිරියට 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් එවක තේරිම් කමිටු සභාපති අරවින්දද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකය පවසනවා. මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානී රොනි ෆ්ලැනගන් මහතා තමාට දුරකථන ඇමතුමක් දුන් බවයි. මඩියේ රාත්‍රී කතා කරා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලේ ඇන්ටි කරප්ෂන් යුනිට් එකේ ප්‍රධානියා එතුමා මට දුරකථනයෙන් කතා කරලා තොරතුරු මගෙන් ඇහුවා. එතුමා මට ඊමේල් පණිවිඩයක් කියලා තිබුණා. මම අද එතුමාට උත්තරයක් යවනවා. ඒ සියලු තොරතුරු සඳහන් කරලා පරීක්ෂණ තියන්න. ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ පරීක්ෂණවලට අදාළ ලිපිකණු කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබාගෙන තිබෙනවා. අරවින්දද සිල්වා මහතාගෙන් එළමෙන සතියේ කරුණු විමසීමට නියමිත බව ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ප්‍රනන්දු මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. මේ අතර අද දෙරණ 24 නාලිකාවේ විකාශය වන ස්ට්‍රේට් ඩ්‍රයිව් වැඩසටහනට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවින් වික්‍රමරත්න මහතාද පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. क्रिकेट पालक मंडल मेक गण परीक्षण स्वाधीन परीक्षण संबंध සහයෝගය දෙනවා මේක විසඳලා අපේ නම ක්ලියර් කරගන්න. එස්මගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමවටපත් වෙනවා.